දැන් අපි කතා කරමින් හිටිය කලින් valuation of common stock IPM වල අර common stock valuation අපි කතා කරේ මේ වගේ දෙයක්. අපි බැලුවේ දැනට අපි company එක අරගෙන තියෙන shares අපි මොකක්ද කළ යුත්තේ? එනේ මේ shares විකිණිය යුතුද? එහෙම නැත්නම් තවදුරටත් මේ company invest කළ යුතුද කියන එක. අපි කිව්වා එක අපි තීරණය කරන්නේ මේ share එක under priced ද over priced ද කියන එක මත කියලා. Share එක under priced නම් අපි මොකද කරන්නේ? තවදුරටත් invest කරනවා. නේද? නැට ඕවර්ප්‍රයිස් කියලා කියන්නේ වැඩියෙන් මිල කරලා තියෙනවා නම් තීරුමක් නැහැ තියාගෙන ඉන්න එක. ඒ නිසා අපි කරන්නේ විකිණීම කරනවා. හරිද? ඒතර කොහොම තීරණයකට තමයි අපි එන්නේ. ඒතර අපි කිව්වා කොහොමද අපි මේ අන්ඩර් ප්‍රයිස් ටෝ ඕවර් ප්‍රයිස් කියන එක බලන්නේ කියලා. දැන් මේ ක්‍රම ගොඩක් තියෙනවා කියලා අපි කිව්වා. අපි හිටියේ පළවෙනි ක්‍රමයේ සහ දෙවෙනි ක්‍රමයේ ගැන කතා කරමින්. ඒ කියන්නේ NPV සහ IRR ගැන කතා කරමින් හිටියේ. ඒතර අපි කොහොමද NPV සහ IRR මත කොහොමද ඒක අඳුනගන්නේ කියන එක අපි කතා කරා. ඊළඟට අපි කතා කරා ඒ වගේම ඒක කොහොමද ඇප්ලයි කරන්නේ කියන්නේ මේ NPV සහ IRR පාවිච්චි කරලා share එකක් under priced එහෙම නැත්නම් over priced කියලා තීරණය කරන්නේ කොහොමද කියලා අපි කතා කරා එක එක shares වල එක එක අවස්ථා ආශ්‍රයෙන් නේද අපි දන්නවා shares වල ප්‍රධාන අවස්ථා කිහිපයක් තියෙනවානේ එකක් තමයි සමහර shares තියෙනවා dividends නැති ඒවා නේද without dividends තියෙනවා ඒක single holding period එක ගැන අපි එක holding period එක කාලච්ඡේදයක් තියාගෙන නැත්නම් අතන single කියනවත් වඩා ඒක තේරුම තමයි අතන finite holding period කියන එක කියන්නේ අපි යම් කිසි නිශ්චිත කාලයක් තියාගෙන ඉඳලා shares විකුණනවා නේද දැන් එහෙම වෙන්න පුළුවන් යම් කිසි කාලයක් තියාගෙන ඉඳලා අපි share එක විකුණනවා අතන එහෙම වෙනකොට තින් සමහර dividends තියෙන්න පුළුවන් නැති වෙන්න තියෙන්න පුළුවන් ඉතින් කොහොම හරි අර single කියන්නේ යම් කිසි නිශ්චිත කාලච්ඡේදයක් අපි තියාගෙන ඉන්නවා කියන එක finite කියන එක එහෙම වෙන්න පුළුවන් ඉතින් කියන්නේ අපි යම් කිසි කාලයක් තියාගෙන ඉඳලා විකුණනවා කියන එක නමුත් අපි දැන් කලින් කතා කරපු උදාහරණේ ඒ part එක කතා කරේ නෑ අපි කතා කරේ එතනින් ඒක අර ඉතුරු ටික අපි කතා කරා multiple holding period එකනේ අකණ්ඩව තියාගෙන ඉන්නවා shares අපි දිගටම තියාගෙන ඉන්නවා එහෙම අර මේ කාලයක් තියාගෙන ඉඳලා විකිණීමක් කරන්න අදහසින් නෙවෙයි අපි shares ගන්නෙ අපි ඇත්තටම shares ගන්නෙ company දිගටම මේක තියාගෙන ඉඳලා company IT අරගෙන මේකේ කියන්නේ gain එක තුලින් කියන්නේ capital gains එහෙම ලබන කියන්නේ එහෙම අපි මේ trade කරලා profit එකක් ගන්න අපි අදහසක් නැහැ කියන එක කියන්නේ මිල වැඩි වුණාම විකුණලා ගන්න ගාණක් එහෙම එකක් අදහසක් නැතුව අපි දිගටම තියාගෙන ඉන්නවා කියන එක. ඒතර ඒක අපි කිව්ව අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ඒක තේරුම තමයි අපි දිගටම තියාගෙන ඉන්නවා. එහෙම දිගටම තියාගෙන ඉන්නකොට සමහර වෙලාවට dividends grow වෙන්නත් පුළුවන්, grow නොවෙන්නත් පුළුවන්. නේද? එහෙනම් අපි කතා කරේ මුලින්ම මේ shares වල අපි ගත්තොත් මුලින්ම අපිට කතා කරන්න පුළුවන් dividends නැති ඒවාත් තියෙනවා. dividends නැති ඒවා අපි කතා කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. With dividend ඒවා තියෙනවා with dividend ඒවත් single holding period නැත්නම් finite holding period නැත්නම් infinite holding period විතර බෙදන්න පුළුවන් හරිනේ يعني dividends නැති ඒවා ගැන අපි කතා කරේ නෑ සාමාන්‍ය කතා කරන්න පුළුවන් එකක් තෝරන්න ඊළඟට අපි ගත්තොත් එහෙම dividends තියෙන ඒවා ගත්තොත් එහෙම finite holding period කාලච්ඡේදය නිශ්චිතයි කියන එක ඒක අපි තාම කතා කරේ නැහැ අපි කතා කරේ කාලච්ඡේදය අවිනිශ්චිත ඒවා يعني අඛණ්ඩව තියාගෙන ඉන්න ඒවා ගැන ඒතර එහෙම ඒවා يعني infinite holding period කියන ඒවාත් අපි කතා කරා dividend growth එකක් තියෙන ඒවා dividend growth එකක් නැති ඒවා dividend growth එකක් නැති ඒවාට අපි කිව්වා zero dividend growth කියලා නේද කියන්නේ අපි කිව්වා කොහොමද ඒ වගේ එක يعني මේ විදිහට dividend එක නිශ්චිතව හැමදාම එකම ගාණක් ලැබෙන ඒවා අපි කියන perpetual cash flow එකක් කියලා නේද? ඉතින් ඒ වගේ අවස්ථාවකදී කොහොමද NPV සහ IRR වලින් decide කරන්නේ මේ share එක under priced එහෙම නැත්නම් මේ share එක over priced කියලා අපි කොහොමද තීරණය කරන්නේ කියන එක අපි කතා කළා. ඒ වගේම ඊළඟ වර්ගීකරණය ඉතින් dividend growth එක නැතුව with dividend growth කියන එක අපි කතා කරා නැවත කොටස් දෙකක්. එකක් තමයි constant growth rate අනිත් එක තමයි multiple growth rate. නේද? ඒතර constant growth rate එක කියලා කියන්නේ හැම අවුරුද්දෙම එකම rate එකෙන් වැඩි වෙනවා dividends. හරිද? rate එක වෙනස් වෙන්නේ නැහැ කියන එක. අනාගතයේ අවිනිශ්චිත කාලයක් දක්වා දිගටම infinity කියන එක වැඩි වෙනවා. හරිනේ. ඒක අපි කතා කළා. ඒතර එතනදී කොහොමද NPV යන IRR apply කරලා under priced over priced කියලා තීරණය කරන්න කියලා. ඊළඟට අපි කතා කරා අන්තිමට multiple growth rate. ඒ කියන්නේ rates ගොඩක් තියෙනවා. නේද එකම රේට් එකේ නෙමෙයි dividends හැමතිස්සෙම වැඩි වෙන්නේ අවුරුදු පළවෙනි එක ඉඳන් දෙවෙනි එක වෙනකන් එක රේට් එක දෙවෙනි එක ඉඳන් පස්වෙනි එක වෙනකන් තව රේට් එකක එතනින් පස්සේ දිගටම තව රේට් එකක අන්න ඒ වගේ. ඒතර එහෙම අවස්ථාවක අපි කොහොමද NPV ඒ වගේම IRR පාවිච්චි කරලා share එක mispriced ද ඒ කියන්නේ under priced ද නැත්නම් over priced ද කියලා තීරණය කරන්න කියලා නේද? ඒ ටික අපි කතා කළා. දැන් අපි එන්න හදන්නේ ඔය shares වල වර්ගීකරණ අපි දැන් කතා කරා මුලින්ම dividends නැති ඒවා ඒක අපි කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ සමහර
ගොඩක්ලට ප්‍රක්ටිස් එක නැති හින්දා අපි කතා කරන්නේ නැහැ. ඊළඟට ගත්තොත් එහෙම දෙවිනස් තියෙන ඒවා. දෙවිනස් තියෙන ඒවෙන් අපි කතා කරා ඉන්ෆයිනයිට් හෝල්ඩින් පීරියඩ්ස් ඔක්කොම කතා කරලා ඉවරයි. නේද? අපි දැන් කතා කරන්න යන්නේ ඩිවිඩන්ස් තියෙන ඒවෙන් ෆයිනයිට් හෝල්ඩින් පීරියඩ් එක. ඩිවිඩන්ස් තියෙනවා හැබැයි ෆයිනයිට්. ෆයිනයිට් කියලා කියන්නේ අපි දන්නවා මේ ෂෙයාර් එක අපි අරගෙන කොච්චර කාලයක් තියාගෙන ඉන්නවද, ඒ තියාගෙනලා අපි විකුණනවා. නේද? අපිට අවශ්‍යතාවය තියෙනවා මේකේ මිල වැඩිවීම හරහා විකිණීම මිල වැඩිනොට විකුණලා ලාභ ලැබීම අදහසක් අපිට තියෙනවා. අපි මේකේ අයිතිය ගන්න හිතාගෙන මේ ෂෙයාර්ස් ගත්තා නෙමෙයි මේ කම්පැනි. නම් ට්‍රේඩින් පර්පස්, ඒ කියන්නේ විකුණන්න අරගෙන නැවත විකිණීම අදහසින් තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේ අවස්ථාවක්. හරිද? දැන් අපි බලමු. මේක දීලා තියෙනවා ඕගලන්ගේ ස්ලයිඩ් එක බැලුවොත් ෆයිනයිට් හෝල්ඩින් පීරියඩ් කියලා වෙනම ස්ලයිඩ් එකක් ඇති. ඒතර මේ වගේ අවස්ථාවක මේ ගානේ ප්‍රකාශ කරන්න ඇතුළත් අපි එතන කතා කරන්න ඕනේ. ඒ වගේ අවස්ථාවක NPV සහ IRR ඇසුරින් කොහොමද අපි තීරණය කරන්නේ මේ ෂෙයාර් එක අන්ඩර් ප්‍රයිස් ද ඕවර් ප්‍රයිස් ද කියලානේ. නේද? ඒකනේ අපේ පර්පස් එක ඇත්තරම. නමුත් මේ ගානේ ඇත්තරම NPV සහ IRR ඇසුරින් අන්ඩර් ප්‍රයිස් ද ඕවර් ප්‍රයිස් ද කියලා තීරණය කරනවටත් වඩා ඒ කියන්නේ ඒ වගේ ගානක තියෙන වෙනස් දේ මොකක්ද කියලා තමයි පැහැදිලි කරලා තියෙන්නේ. මොකද ඒ වෙනස් දේ දැනගත්තොත් එතනින් පස්සේ NPV and IRR ළමයින්ට හිතලා තේරුම් ගන්න පුළුවන්නේ. ඒ නිසා තමයි මේ ඒ පාට් එක නැතුව මේ ගානේ කතා කරන්න සම්පූර්ණයෙන්ම අර මේ වගේ ගානක ෆයිනයිට් හෝල්ඩින් පීරියඩ් වුණාම තියෙන විශේෂත්වය මොකක්ද කියන එක. ඒක විතරයි කතා කරන්නේ. නමුත් අපි අරකක් පොඩ්ඩක් කියමු. හරි. හරි බලමුකෝ. දැන් මේ ගාන පොඩ්ඩක් බලන්න ගාන අපි කියෙව්වා. මේ තියෙනවා last year a company paid dividends of rupees 1.8 per share ගිය අවුරුද්ද කම්පැනි ගෙවලා තියෙන ඩිවිඩන්ඩ් එක රුපියල් 1.80ක් ෂෙයාර් එකකට. එතන කියනවා and the investor forecast that the dividends would grow by 5% per year forever. අනාගතේ දිගටම infinity එක වෙනකන් අනන්තයක් කාලයක් පුරාවට dividends grow වෙනවලු 5% වලින්. හරිද? ඒ කම්පැනි පොලිසිගනේ කම්පැනි කොහොමද ඩිවිඩන්ස් ග්‍රෝ වෙනවා 5% දිගටම. හරිද? ඊළඟ කියනවා if the investor plans to sell the stock after 1 year. කියන්නේ අද අපි මේ ෂෙයාර් එක ඉන්වෙස්ට් කරාට අපේ අරමුණ තමයි මේ ෂෙයාර් එක අපි තව අවුරුද්දකින් විකුණනවා. ඩිවිඩන්ස් 5% ගන්න දිගටම ග්‍රෝ වෙයි. ඒක හරි. නමුත් අපිට ඒක අවශ්‍ය නැහැ. අපේ අරමුණ තමයි අවුරුද්දකින් මේක විකුණන එක. අර ඉන්වෙස්ටර් පැත්තෙන් බලන්න ඕනේ. කම්පැනි පැත්තෙන් නෙවෙයි. ඊළඟට කියනවා assuming a required rate of return of 11% what would be the anticipated selling price what is the intrinsic value of the share today. හරි. අපි දැන් මෙහෙම බලමුකෝ. දැන් මෙතනදී කියනවා මෙහෙම අවස්ථාවක්. මේ ෂෙයාර් හෝල්ඩර් මේ කම්පැනි ඉන්වෙස්ට් කරන කෙනා අද ෂෙයාර්ගේ යම්කිසි මුදලක් යොදවනවා ඇති. ඒ ගාන ගැන කියලා නැහැ. හරිද? අද යොදවන මුදල ගැන කියලා නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. කියන්නේ ඒක තිබ්බනම් අපිට NPNIR කොහොමත් හදාන්න පුළුවන්. ඒක ගැන වැඩි හිතන්න එපා. අපි දැනට බලමුකෝ මේක. එතන මේකේ කියන්නේ last year dividend එක රුපියල් 1.80 කියලා කියනවා. 1.8 කියලා කියනවා. ඊළඟට අපි මේක තියාගෙන ඉඳලා අවුරුද්දකින් විකුණනවා. හරිද? දැන් අපි හිතමු අපිට ඕනි තීරණය කරන්න මේ ෂෙයාර් එක අන්ඩර් ප්‍රයිස්ඩ් නැත්නම් ඕවර් ප්‍රයිස්ඩ් කියලා NPV ඇසුරින්. NPV ඇසුරින් අපිට තීරණය කරන්න අවශ්‍ය ෂෙයාර් එක අන්ඩර් ප්‍රයිස්ඩ් ඕවර් ප්‍රයිස්ඩ් කියලා. ඒත් NPV ගන්න නම් මොනවද අපිට ඕනි වෙන්නේ? අපිට ඕනි වෙනවා දේවල් දෙකක්. එකක් මේ ෂෙයාර් එකේ ඉන්ට්‍රින්සික් වැලියු එක. කියන අනාගත මුදල් ප්‍රවාහල වර්තමාන අගය. නේද? ඊළඟට අපිට ඕනි අද යොදවන මුදල මාකට් ප්‍රයිස් එක ඕනි. දැන් ඕකෙන් ඉතින් අද යොදවන මුදල මේ ගානේ දීලා නැහැ. මොකද මම කලිනුත් කිව්වා මේකේ පර්පස් එක අර NPV NIRR වෙනක නෙවෙයි. පර්පස් එක අර මේවයි ගානක තියෙන වෙනස පෙන්වලා දෙන එක කියලා. නමුත් ඉතින් අපි කියන්නේ මාකට් ප්‍රයිස් එක ගැන හිතන්න එපා. අපි මොකක්ද පස්සේ හිතාගමුකෝ මාකට් ප්‍රයිස් එකක්. ඒතර අපිට දැනට අපි හොයාගන්න ඕනේ NPV හොයන්න නම් එහෙනම් මාකට් ප්‍රයිස් එක අර මොකද හොයාගන්න ඕනේ? ඉන්ට්‍රින්සික් වැලියු එක හොයාගන්න ඕනේ. ඉන්ට්‍රින්සික් වැලියු එක කියලා කියන්නේ මොකද්ද? අනාගත මුදල් ප්‍රවාහල වර්තමාන අගය. දැන් මෙතනදී මේ ඉන්වෙස්ටර්ට මේ ෂෙයාර් එකේ ඉන්වෙස්ට් කිරීම තුලින් ලැබෙන අනාගත මුදල් ප්‍රවාහ මොනවද? එකක් ඩිවිඩන්ඩ්ස්, අනිත් එක මොකද්ද? අනිත් එක තමයි මෙයා මේ ෂෙයාර් එක අවසානයේ විකුණන අගය. එතකොට දැන් අපි ගත්තොත් ඩිවිඩන්ඩ්ස් කියලා කියන්නේ අවුරුදු කීයකටද? දැන් කම්පැනි ඩිවිඩන්ඩ්ස් 5% ගානේ අකණ්ඩව ග්‍රෝ වෙයි. ඒක මේ ඉන්වෙස්ටර් අදාළද? අදාළ නැහැනේ. එයාට අද මේ ෂෙයාර් එක ඉන්වෙස්ට් කරාම ලැබෙන එකම ඩිවිඩන්ඩ් එක මොකක්ද?
අද ඉන්වස් කර අදට විනට කදාල නෑන එක දැනටමත් අම්බ වෙලා ඉවරක් දැනටම ගෙවල ඉවර දෙයක්න අපි මෙතන හට බලන්න මේ ඩිසිෂන ගන්නවද නැද කියන නේද මේෂයාක ඉන්වස් කරනවද නැතනික ඉන්නවද තර අප ඉදිරි ඩිවිඩන්ස්ටික බැලුවොත් හෙම මෙයාට හම්බෙන එකම ඩිවිඩන්ටකම කක්ද පළවෙනි අවුරුද්ද ඩිවිඩන්ට් එක විතරයි එයාට හම්බෙන එක අවුරුද්දක ඩිවිඩන්ස් විතරයි තර අපි හොයාගන්න ඕන එහෙනම් පළවෙනි අවුරුද්දේ ඩිවිඩන්ට් එක ඒක ඩිස්කවුන්ට් කරන්න ඕනේ ඒක හරිනේ ඊළඟ දේ තමයි අපි හොයාගන්න ඕනේ මොකක්ද පළවෙනි අවුරුද්ද අවසානයේ මෙයා ෂෙයාර් එක කීයකට විකුණයිද කියලා ඒ විකුණන ගණනත් මෙයාට ඉන්ෆ්ලෝ එකක්නේ ඉන්ෆ්ලෝස් දෙකයි ඩිවිඩන්ට් එකයි මේ පළවෙනි අවුරුද්ද ඩිවිඩන්ට් එකයි පළවෙනි අවුරුද්ද අවසාන ෂෙයාර් එක විකුණන ගණනයි දැන් මේ පළවෙනි අවුරුද්ද අවසාන ෂෙයාර් එක විකුණන ගණනක් ගන්න දීලා තියනවද නෑනේ නේද කියන්නේ ගාණේ කොහෙවත් කියන්නේ නැහැ ෂෙයාර් එක පළවෙනි අවුරුද්ද අවසාන කීයකට විකුණයිද කියලා ඉතින් කොහොමද එහෙමනම් මේ ගාණේ අපි කොහොමද මේක ප්‍රෝග්‍රස් කරන්නේ කොහොමද මේක හදන්නේ ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ වගේ ගානක ඒ කොහොමද ඒක හදන්නේ කියන තැන පෙන්වන්න තමයි ගාන දීලා තියෙන්නේ. ඉතින් අපි හොයාගන්න ඕනේ එහෙමනම් සෙලින් ප්‍රයිස් කීයද අපි හොයාගන්න ඕනේ. ගාන දීලා නැත්තම් කොහොමද හොයාගන්නේ? දැන් අපි ගත්තොත් මොකක් වෙයිද සෙලින් ප්‍රයිස් එක? කියන්නේ පළවෙනි අවුරුද්දේ අවසානයේ මේ ෂෙයාර් එක ගන්න කෙනෙක් මේ ෂෙයාර් එක කීයකට විකුණයිද? කොහොමද ඒක හොයන්නේ? ඒ කියන්නේ මෙහෙමනේ පළවෙනි අවුරුද්දේ අවසානයේ ෂෙයාර් එකක් විකුණන්නේ එයාට ඒ ෂෙයාර් එක වටින්නේ කීයටද කියලා නේද? එයාට ඒ ෂෙයාර් එක ඇත්තටම එයාට වටින්නේ කීයටද? අන්න ඒ ගානට නේ විකුණන්නේ නේද? ඒ කියන්නේ ඒ තේරුම මෙයා මේ ෂෙයාර් එක පළවෙනි අවුරුද්දේ අවසානයේ විකිණීම නිසා එයාට ඇතිවෙන ආවස්ථික පිරිවැය මොකද්ද? කැපකිරීම මොකක්ද? කැපකිරීම තමයි එයාට ඒ ෂෙයාර් එක දිගටම තියාගෙන හිටියා නම් ගන්න පුළුවන්කමක් තිබ්බා එතනින් එහාට කෑෂ් ලොස් ගොඩක් මොනවද කෑෂ් ලොස් ගොඩක් කියන්නේ ඩිවිඩන්ස් දී වෙන මොනවත් නෙමෙයිනේ ඩිවිඩන්ස් ගොඩක් ගන්න පුළුවන්කම තිබ්බා ඒ ඔක්කොම දැන් මොකක්ද වෙන්නේ අහිමි වෙනවා එහෙනම් ඒ අහිමි වෙන ගාන නේද අවමේවත් අපේක්ෂා කරන්න විකිණීම හරහා අන්න ඒ මුදල දාට හොයා ගන්න ඕනේ